आयोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सीत मध्यान प्रवृत्ति विकाश्याय मे मम कविदु विजयवर्धन प्रथमेन सिरस्तल රෝහල් සේවා කටයුතු සහ විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් වර්ජනය අදත් දෛනික රෝහල් කටයුතු අඩාලයි බෙහෙත් ලබා ගැනීමට අදත් රාජ්‍ය ඔසසල් ඉදිරිපිට දිගු පොලින් අකණ්ඩව 13 වන දිනටත් කොවිඩ් ආසාදිතින් 10 ඉක්මවයි මේ වසරේ මැදවන විට කොවිඩ් වසංගතයේ දරුණු අවදි අවසන් විය හැකි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා කියයි සතුස සභාපති සහ ප්‍රවාහන කළමනාකරු සේවයේ නිවතට කෘෂිකර්ම ඇමතිකම ඉල්ලන පොළොන්නරුවේ ගොවීන් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රෝහල් සේවා කටයුතු සහ විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අධිකරණ වාර්ණ නියෝගද නොතකමින් වැඩවර්ජුනය කරන පසුබිමක් තුලයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ මැදම රාත්‍රියේ නිකුත් කළ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ ප්‍රකාරව විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා ඊට අමතරව සෞඛ්‍ය සේවාවද එම ගැසට් පත්‍රය මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා ඒ අනුව රෝහල් කටයුතු සාත්තු නිවාස බෙහෙත් ශාලා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම පිළිගැනීම් රැකවරණ පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම යන සේවා මෙම ගැසට් නිවේදනයේ ප්‍රකාරව අත්‍යවශ්‍ය සේවා බවට පත්වනවා 2022 2/11 දින අංක 2266 ඇල ඉරාක් 55 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඉහත සඳහන් සේවාවන් ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනවා වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩවර්ජුනය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි අධිකරණ වාර්ණ නියෝගයක් නිකුත් කර තිබියදීත් අදාළ වෘත්තීය සමිති මෙම වැඩ වර්ජනය අවසන් නොකිරීම කාගේත් විමතියට කරුණක් වී තිබෙනවා වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් දීප ව්‍යාප්තව ආරම්භ කළ වැඩ වර්ජනය අද 6 වන දිනටත් ක්‍රියාත්මකයි වර්ජනය හේතුවෙන් පසුගිය දින කිහිපයේ මෙන්ම අදත් රජයේ රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සායනික සහ බාහිර රෝගීන්ට ඖෂධ සැපීම රසායනාකාර පරීක්ෂණ විකිරණ පරීක්ෂණ වාටු සහ ඒකකවල රෝගී සත්කාරක සේවාවන් සහ මාචර සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාවන් අඩපණ වී තිබෙනවා देख लेते स्ट्राइप लो इनसा मैं सील एक गाल दूँ ना उसे साले की लगाने के लिए एक दून ना बेहद ना लिए ला देने वाह बेहद गांडो ने उसे साले මෙතර රාජ්‍ය රෝහල් වලින් නිකුත් කරන ඖෂධ තුන්ඩු සඳහා සේලු රාජ්‍ය ඔසුසල්මකින් නොමිලේ ඖෂධ නිකුත් කිරීමට මෙවැනි විට පියවරගෙන තිබෙනවා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ වර්ජනෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවයි රාජ්‍ය ඔසුසල් වලින් ඖෂධ ලබා ගැනීම සඳහා අද ජනතාවගේ දිගු පාලිම් දක්නට ලැබුණා अखंड वर्जन सौख्य लेखरयाौख्यमाश प्रधान बलधारी අපිට දැන් ඉතාලම පැහැදිලිව පේනවා සෞඛ්‍ය බලධාරීන් සත්වාවෙන් කිසිදු සාකච්ඡාවක් අපිත් එක්ක නොකර අපිව වර්ධනයකට තල්ලු කරලා අවසාන වශයෙන් මේ රට වෙනත් දිශාවකට හරවන විදිහේ නීතියානුකූල උගුල් ඇටවීමක් තමයි කරලා තියෙන්නේ සෞඛ්‍ය ලේකම්තුමාගෙන්වත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරජතුමාගෙන්වත් අද උත්තරයක් අද නියම ප්‍රතික්‍රමයක් ඇවිල්ලා නැහැ මේ ජන ජීවිත ආරක්ෂා කරන්න අපි ගන්න පියවර මොකද්ද කියන එක මම ඒ නිසා මේ වෙලාවේ අපේ ජනාධිපතිවරට මම ඉල්ලීමක් කරනවා අපි මේ ඔක්කොම බොහොම සත්භාවයෙන් කරන්න අගිත රයිතව නමුත් ජනාධිපතිතුමනි මේ යන ගමන නම් එහෙම සත්‍යම් කර පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ
සෞඛ්‍ය ලේකම්ට කියන්න සෞඛ්‍ය අධජනතුමාට කියන්න ඔය වීදුරු කූඩුවල ඉඳගෙන මේ පාලනය ගිනන්න බෑ කවදාකවත් ඒගොල්ලන්ට අද මේ මොහොත වෙනකන් තර්ජනයක් කරන කෙනෙකුට පිළිමයක් වදන්න මේ ආණ්ඩුව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමත් වෙලා නැහැ අකණ්ඩව 13 වන දිනටත් දෛනික කොවිඩ් ආසාදිතීන් දහස ඉක්මවා ඊයේත් වාර්තා වුණා. කොවිඩ් ආසාදනය වී රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබාගෙන නැති බව විශේෂඥ වෛද්‍ය දිලීප් ලියනගේ මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව. අකණ්ඩව 13 වන දිනටත් මෙරට දෛනික රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවා වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1259 දෙනෙකු හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 625804ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 594348 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර කොවිඩ් වෛරසය ආසාදනය වී තවදුරටත් පුත් කලින් 15702 රෝහල් ගතව ප්‍රතිකාර ලැබෙනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 31ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15754ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදනය වී රෝහල් ගතවන පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබාගෙන නැති බව කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිලිප් ලියනගේ මහතා පවසනවා. මේ වෙනකොට රෝගීන්ගේ වාර්තා වීමේ සුළු අඩුවක් තිබෙනවා. නමුත් දෛනිකව රෝගීන් 200ක් 154 ප්‍රමාණයක් වාර්තා වෙනවා. අපගේ රෝහල් වලට ඇතුල් වෙන රෝගීන්ගෙන් බහුතරයක් විශේෂයෙන්ම කිව යුතුයි ඒ අය තුන්වෙනි මාත්‍රාව ලබා නොගත් අය තමයි මේ වෙන විට අපගේ රෝහල් වලට වාර්තා වෙන්නේ සහ සංකූලතා වැඩිමනත් පෙන්නුම් කරන්නේ ආරක්ෂා වීමට අපිට තිබෙන හොඳම අවිය සහ ප්‍රබලම අවිය තමයි එන්නත් කරණය සඳහා යොමු වීම. කොවිඩ් ලෙඩ්ඩුන් සඳහා යොමු කර තිබෙන ඇඳන් වලින් 50%ක් පමණ පිරි පැමිණිනවා. බෝ නොවන රෝගී තත්වයන් සහිත බූස්ටර් මාත්‍රාව නොගත් අය තමයි අපිට වැඩිම සේන්ම සංකූලතා පෙන්නුම් කර රෝහල්ගත වෙන්නේ. කැනඩි අණු ට්‍රක් රථය දුරන් දැන් දින කිහිපයක සිට ඇමරිකා කැනඩා දේශ සීමාව අවහිර කරමින් විරෝධතාවයේ නිරතව සිටිනවා. විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය අවසර ලබා දෙමින් ඊයේ කැනඩි අණු විනිසුරුවරයෙකුද වාර්ණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ අතර මේ වසර මැද භාගයේ වන විට කොවිඩ් වසංගතයේ උග්‍ර තත්ත්වය පහව යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් මත පළ කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. කැනඩාවේ ට්‍රක් රථ රියදුරන්ගේ විරෝධතාවය ආරම්භ වූයේ මීට මාසයකට ඉහතදී ඒසිය දේශ සීමාව හරහා ඇමරිකා එක්සත් ජනපදයට ගමන් කිරීමට ට්‍රක් රථ රියදුරන්ට සම්පූර්ණ කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කිරීමත් සමගයි. සති දෙකකට වැඩි කාලයක් කැනඩාවේ අගනුවර වන ඔටාවා නගරයට දහස් ගණනක් විරෝධතාකරුවන් රැස් වී සිටියා. මේ හේතුවෙන් පසුගිය සතියේ ඔටාවා නගරයට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත් කළා. එහිදී විරෝධතාකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමටද පොලිසියට සිදු ඒ විරෝධතාකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔටාවා වැසියන් දැඩි අපහසුතාවයට පත්වීමත් සමගයි. පසුගිය දින 3 තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර දේශ සීමාවේ කාර්යබහුලම ජාත්‍යන්තරම හරස් මාර්ගයක් වන පාලම අවහිර වන ලෙස විරෝධතාකරුවන් රැස්ව සිටි බවටයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔවුන් ඉවත් කිරීමට පොලිසියට අවසරය ලබා දෙමින් ඊයේ කැනේඩියානු විනිසුරුවරයෙකු වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. මේ වසර මැද භාගයේ වන විට කොවිඩ් වසංගතයේ උග්‍ර තත්ත්වය අවසන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසනවා. ඒ ලෝකයේ කොවිඩ් එන්නත්කරණ ප්‍රතිශතය 70% සීමාවට ළඟා වීමත් සමගයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ අප්‍රිකාවේ එන්නත් සමාගමක සංචාරයක නිරතව සිටියදී. ප්‍රංශයට පැමිණෙන සංචාරකින් සඳහා යම් තාක් දුරකට කොවිඩ් නීති ලිහිල් කිරීමට ප්‍රංශ රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක් වූ සංචාරකීන්ට ප්‍රංශයට ඇතුල් වීම සඳහා කොවිඩ් පරීක්ෂණ අවශ්‍ය නොවන බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ. සතුස ආයතනයේ සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි ප්‍රධාන කළමනාකරු ඉන්දික රත්නමලල යන නිලධාරීන්ගේ සේවය වහාම ක්‍රියාත්මක කරන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ වෙළඳාම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින්
මෙතර කාබනික පොහොර යොදා වී වගා කළ මහවැලි බී කලාපයේ ගොවීන් සාරවත් අස්වනු නැති බව පවසමින් අද රජයට චෝදනා එල්ල කළා. රජය ඉදිරිපත් කළ කාබනික පොහොර සංකල්පයට රටපුරා ගොවීන් තවමත් චෝදනා එල්ල කරමින් පවතිනවා. සිය වගාවන් සම්පූර්ණයෙන් විනාශ වූ ගොවි ජනතාව දැන් වන්දි ඉල්ලමින් උද්ඝෝෂණවල නිරත වනවා. මේ අතර රජය වියස්සුණු විලදී ගැනීමද මේ දිනවල සිදු කරන අතර සමහර ප්‍රදේශවල ගොවීන් චෝදනා කරන්නේ කාබනික පොහොර යොදා වගා කළ වී සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදු වෙති බවටයි. මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයේ වැලිකන්ද සිද්ධපුර ප්‍රදේශයේ ගොවීන්ට අත්ව ඇති ඉරණමයි. ගොවීන් පස් දිනකු එක්ව රුපියල් ලක්ෂ 50ක මුදලක් ආයෝජනය කරමින් අක්කර 180 200 අතර ප්‍රමාණයක වී වගා කර තිබෙනවා. ඒ කාබනික පොහොර යොදා ගනිමින් අක්කරයකින් වී ගෝනි 5ක්වත් ලබා ගැනීමට නොහැකි වී ඇති බවටයි ගොවීන් දැන් චෝදනා කරන්නේ. මෙවර අස්වැන්න අහිමි වුණත් ගිය කන්නේ සාර්ථක වී අස්වැන්නක් ලබාගත් බවද මෙම ගොවීන් පවසනවා. අපි සාමාන්‍යයෙන් අක්කරේට වී මිටි 40ක් 35ක් විතර ආදායමක් හොඳ ආදායමක් ගත්තා. දැන් අපිට වෙලා තියෙන උරිය නම් මේක තමයි. ගොයන් කපනවාද නැද්ද කියලා තමයි අපි තීරණයක ඉන්නේ මේ. ජනාධිපතිතුමනි, කොන්ද පණ තියෙන කෘෂිකාර්ම ඇමති කෙනෙක් පත් කරන්න. කුඹුරේ බැහැලා යන මිනිස්සෙකුට, ගොවිතැන ගන්න දන්න මිනිස්සෙකුට මාව හරි කමන්නේ පත් කරලා කෘෂිකාර්ම ඇමති කෙනෙක් කරන්න. අපි මේ ගොඩ දාලා දෙන්න ලංකාව. ගොවියාගේ අතමිට සරු කරනවා කිව්වා. ගොවියා ගොඩ දානවා කිව්වා. දැන් ඉතින් ගොවියා ගොඩ නෙවෙයි දාලා තියෙන්නේ. ගොවියා අඩි 6ක් යටට තමයි දාලා තියෙන්නේ. දැන් මාස 3 මාරක් තිස්සේ ගොවිතැන දිහා බලන අකුඹුරු අක්කර 180ක් විතර වැඩ කරලා දැන් ආයි වියදම් කරන්න ගියා. කපන්නවත් සල්ලි නැහැ. කැපුවත් එකයි නොකපුවත් එකයි. ගෙදර ගියා තානයි මගේ හිටියොත් තානයි වගේ තමයි වෙලා තියෙන්නේ. ගොයියෝ කියන්නේ රටට බයක් බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු. අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ. රත්තරන් බඩු උගස් තියා තියෙන්නේ. ඊළඟන්නේ හානව නම් අපිට රැට්‍රිය බේර ගන්න ඕනේ. ඒ මොනවත් කර ගන්න හම්බෙන්නේ නැහැ. කවදාවත් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ අපිට කවදාවත් කිසිම අසාධාරණයක් කරලා තිබෙන්නේ නැහැ ගොවිතැනට. මේ අතර සතුස ආයතනයේ සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලලගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ අමාත්‍ය බන්තුළු ගුණවර්ධන මහතාගේ නියෝගයකට අනුවයි. මොවුන්ගේ සේවය අත්හිටු වීමට නියෝග කර ඇත්තේ අයථා ගනුදෙනුවක් පිළිබඳ තොරතුරු අනවරණය වීමත් සමග බවයි වෙළඳාමාත්‍යංශය පැවසුවේ. පසුගිය කාලයේ සතුස ආයතනයේ සිදු වූ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. දැන් දේශපාලන වේදිකාවෙන් නැසුණු කතා. හිට්ලර්ට පුළුවන් වුණා ව්‍යාජ දේශප්‍රේමිය විකුණලා ව්‍යාජ රන්කාමිත්වය විකුණලා මිනිස්සුන්ව එයාලගේ කතාවෙන් වසී කරන්න. මේකලන්ට ඒ හැකියාව තියෙනවා. එහෙම තමයි 2019 කරේ. දැනුත් ඒකම තමයි කරන්න බලන්නේ. විශේෂයෙන්ම මේ ආර්ථික අර්බුදය කියන කාරණය කොවිඩ් 19 වසංගතය දෙක උග්‍ර වෙච්ච කාරණයක්. මුදල් වෙන් කරේ ගමේ ආර්ථිකයේ ශක්තිමත් කියන වැඩපිළිවෙල ව්‍යවසායක සත්‍ය සඳහා බිලියන 30ක් අපි වෙන් කළා තියෙනවා. ඒ වගේම තමයි අද රට ලක්ෂයක් ගමේ ආර්ථිකයේ ශක්තිමත් කරන ක්‍රියාත්මක වෙනවා. මේ පෞද්ගලික අංශයත් රටේ ජනතාවත් එකතු වෙලා මේ ගමන අපි යන්න ඕනේ. සේල් එකේදී අපි බලාපොරොත්තු වෙන සාරිය විකුණනවා 120ක වට්ටමකට. වට්ට වෙනකන් ඉන්නවද අද ගන්නවද? එනකන් ඉන්නවනේ තව සති දෙක. එහෙමනම් අපිට ඉතුරු වෙලා තියෙන දේ තමයි එක්කෝ මේ ණය ගෙවීම postpone කරගන්න ඕනේ. හැබැයි අපේ උද්දච්චකමට අපි මේ කිසි දෙයක් කරන්නෙත් නැහැ. ති ජාතික ආරක්ෂාවට ප්‍රධානම දෙයක් තමයි රටේ බලශක්තිය පිළිබඳ තීරණ ගැනීමේ හැකියාව. එහෙම නැතුව අපි මේ ආයුධ ටිකක් පිරිවරාගෙන හමුදා බටෝ ටිකක් ඉස්සරහට පස්සට දාගෙන වාහන පේලියක් හදාගෙන රටවටේ ඇවිද්දට ජාතික ආරක්ෂාව තහවුරු වෙන්නේ නැtei කියන එක තේරුම් ගන්න ඕනේ. කවදාවත් මේ වගේ බඩු මිල සීග්‍රෙන් ඉහළ යෑමක් අපි මෙහෙම දැකලා නැහැ. අපි රට බාර දෙනකොට අපිට තිබුණ විදේශ ශේෂය ඩොලර් කෝටි 760කට අපි බාර දීලා ගියේ. නොවැම්බර් මාසේ වෙනකොට ඩොලර් කෝටි 100ට වැහැලා. තියෙන රත්තරන් උත් විකුණලා තියෙන්නේ. කෙටිම කිව්වා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. පෙල්මඩුල්ල පොලිස් වසමේ බටලන්ද ප්‍රදේශයේ වෙල්ලායක පුද්ගලයන් දෙදෙනෙකු විදුලි සැරවැදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 සහ 38 හැවිරිදි බටලන්ද පෙල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකුයි. අනවසරෙන් පතල් කැපීමට ගොස් මෙම අනතුර සිදු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ක්‍රීඩා අමාත්‍ය නාමා රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් සඳහා අංග සම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩා උපකරණ කට්ටල බෙදා දීමේ ජාතික වැඩසටහනේ එක් පියවරක් පසුගියදා රත්නපුර ප්‍රදේශයේදී ක්‍රියාත්මක වුණා. ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ පාසල් 20ක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදා දීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රතිලාභ ලබා දී තිබෙනවා.
කොස්මාමා හෙවත් ආතර් වීදියස් ශ්‍රීමතානන්ගේ 136 වෙනි ජන්මදින සැමරුම වෙනුවෙන් පහන් දැල්වීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ පාන දුර ඔල්ලොසු කණුව ආතර් වීදියස් මහතාගේ පිළිරුව අසලදී. උතුර උතුරු මැද නැගිනහිර සහ ඌව පළාත් වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.